නාන්සලා වෙනුවෙන් රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ය 25 වෙනිදා ඉදිරිපත් කරා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි පසුගිය අවුරුදු ගණනාව තුල මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් එක්ව මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබාගෙන රට විසඳුම් හැටියට සකස් කළ වැඩසටහනක්. ඒ වගේම ගම සමග පිළිසඳරක් ඒ ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුමක් අපි එකතු කරලා තිබෙනවා. මේ ඉදිරිපත් කළ තිබෙන වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක්. ඒක මැතිවරණ පොරොන්දු නෙවෙයි, අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්, මේ රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය, මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට, මේ රටේ දුප්පත් ජනතාව දිලිඳුකමෙන් ගලවා ගන්නට, ඇති නැති පරතරය නැති කරන්නට ඇති කළ ප්‍රායෝගික වැඩසටහනක්. මේ වැඩසටහන මගේ දූර කාලය ඇතුළතදී සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවායි කියන එක තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී සාතික වෙනවා. අපි මූලික වශයෙන්ම මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ප්‍රමුඛත්වය දෙනවා. අපි මේ රටට සාමය ගෙනාවා වගේ ඒ සාමය තහවුරු කරන්නට අපි එදා යුද්ධය අවසන් වුණාට පස්සේ පැහැදිලි වැඩසටහනක් දියත් කළා. මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂයෙන්ම බුද්ධිආංශ ප්‍රයෝජනට අරගෙන පැහැදිලි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. අන්තවාදී කොටස් ගැන හොයන්නට නිලධාරීන්ව පුහුණු කළා, විශේෂ ඒකකයක් හදලා තිබුණා. එහිඳ තමයි අපේ දූර කාලය ඇතුළතදී කිසිම සිද්ධියක් වෙන්නට අපි ඉඩ නොදුන්නේ. නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැති, ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් නොදුන්නු මේ රජය, වගේම විදේශීය බලවේගවලට යට වුණු මේ රජය, වගේම රණවිරුවන්ට විරුද්ධව එදා මානුෂික මෙහෙයුමට විරුද්ධව ක්‍රියා කරපු මේ රටේ තිබෙන සමහර රාජ්‍ය නොවන ආයතනවලට බලපෑම්වලට යට වුණු ඇමති මණ්ඩලයක් තිබුණු මේ රජය, එදා අපි ඇති කළ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඒ වැඩපිළිවෙල කඩා දැම්මා. ඒ නිලධාරීන්ව වෙන තනතුරු වලට මාරු කරා. අපේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩලා දැම්මා. බුද්ධි නිලධාරීන් අභූත චෝදනා නගලා එයාව හිරගෙවල් වලට යවුවා. මෙන්න මේ නිසා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. එදා තමුන්නාන්සේලා දන්නවා අපි LTT සංවිධානය පරාජය කරාට පස්සේ KP කියන පුද්ගලයා මැලේසියාවේ ඉඳලා නැවතත් LTT සංවිධානයේ නායකයා හැටියට ඔහු පත් වුණා. නමුත් කෙටි කාලයක් තුලදී අපිට පුළුවන් වුණා ඔහු අල්ලගෙන ශ්‍රී ලංකාවට ගෙනල්ලා පුනරුත්ථාපනය කළා, නැවත සමාජගත කරන්නට. අපිට එවැනි දක්ෂතාවයක් බුද්ධිආංශවලට තිබුණා. අපි එදා උපක්‍රමශීලීව එදා කටයුතු කරා, නායකත්වයක් දුන්නා. එහිඳ තමයි අපිට මේ රටේ ත්‍රස්තවාදයක් නැවත හට නොගන්නා විදියට අපිට කටයුතු කරන්නට පුළුවන් වුණේ. නමුත් තමුන්නාංශල දන්නවා විදේශීය බුද්ධිආංශයක් මගින් මේ රජයට සිද්ධ වෙන්න යන ප්‍රහාරය ගැන සියලු විස්තර දීලා සිද්ධ වෙන දවස
පහර දෙන ස්ථාන, පහර දෙන ආකාරය, පහර දෙන වෙලාව, එවාගේම ඒ අයගේ නම්, ඒ අයගේ ලිපිනයවල්, දුරකථන නම්බර, මේව සියල්ලක්ම දීලා මේ රජයට බැරි වුණා ඒ පහර දීම වළක්වන්නට. එවැනි අකාර්යක්ෂම රජයක්. ඇමති මණ්ඩලේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියා. අවසානයේදී නිලධාරීන් පිටේ වරද පටවන්නට උත්සාහ ගන්නවා. නමුත් අපේ රජයක් තුල ජයග්‍රහණයෙන් පස්සේ අපි හදන රජයක ප්‍රධානතම වගකීමක් වෙන්නේ අපේ අවධානය යොමු කරන්නේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට, මේ රටේ ජනතාවට ආරක්ෂාව ලබා දෙන්නටයි. ඒ නිසා අපි එදා වගකීම් බාරගෙන වගකීම් ඉටු කරපු කොට තමයි මේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවබෝධයක් තියෙන්නේ. නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපේ රජයක් කටයුතු කරනවායි කියන එක තමුන්නාන්සලාට. ඒ වගේම අපි ඉදිරිපත් කරලා තිබෙන ආර්ථික සැලැස්ම මේ රටේ ඉන්න සෑම තිරයකම ජනතාව ඉහළට ගේන්න, ජීවත් කරවන්නට ජනතාව වෙනුවෙන් හදපු සැලැස්මක්. මේ රටේ ඉන්න තවමත් ඉන්න දිලිඳු භවෙන් පහත මට්ටමක ඉන්න අයව ඉදිරියට ගෙනෙන්නට, එයාගේ ජීවිතය ඉදිරිය ඉහළට ගේන්නට හදපු ජනතා කේන්ද්‍රීය වැඩසටහනක්. අපි සෑම ක්ෂේත්‍රයක් ගැනම කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, මේවා එවැගේම දේශීය ව්‍යාපාරිකයා, දේශීය ගොවියා, මේ අය ආරක්ෂා කරගනිමින්, දේශ කර්මාන්ත ආරක්ෂා කරගනිමින් ආර්ථිකය දියුණු කරන සැලැස්මක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් නාන්සලා දන්නවා සංචාරක ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත්. අපි සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්නට අපේ ඉලක්කය මිලියන 7ක සංචාරකයන් මේ රටට ගෙනල්ලා බිලියන 10ක ආර්ථිකයක් ගොඩනගන්නට රජය මැදිහත් වෙන්නට ඕනේ. අපේ රටේ ආරක්ෂාව තහවුරු කළා, ස්ථාවරත්වය ගෙනල්ලා. ඒ වගේම අද ලෝකේ ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් වල විශාල මධ්‍යම පන්තිකයන් විශාල කොටසක් ඉන්නවා. මේ අය තමයි සංචාරකයන් වශයෙන් හැමතැනම රටවල් වලට ගමන් කරන්නේ. අපි රජයක් හැටියට ශ්‍රී ලංකාව මේ රටවල ප්‍රචලිත කළා වඩා වඩාත් සංචාරකයන් ගෙන්වා ගැනීමට අපි ඍජුවම මැදිහත් වෙන්නට ඕනේ. ඒ වගේම ඔවුන්ට පහසුකම් සපයන්නට ගුවන් තොටුපොළේ ආගමන විගමන පහසු කරන්නට, ඒ අයුරු මේ රටේ ඉන්න පෞද්ගලික අංශය වගේම පෞද්ගලික ව්‍යවසායකයන් අවස්ථාවක් ලැබෙනවා ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.